දෙදා ශවිසිතන පන්දුවර පනහා ලෝකුසලානයට සුස්කම් ලැබීමේ තරගවලි සුපිරිහාය වටේ තුන්වට තරග ඊයේ දිනේදී පැත්වනා. ඒ බටිහිරි ඉන්දිය කොදෙව කණ්ඩායිම හාස්කොට්ලන්ත කණඩාය මතරයි. මෙම තරග කොදෙුවන්ට ලෝකුකුසලානිෙට සුස්කම් ලැබීමට අතිශ්‍යය වැදගත් තරගයක් වුණා. කාසිවාසිය ජයක්‍රහණකර ස්කොට්ලන්ත කණ්ඩායිම ප්‍රථමෙන් පඳු යැවීමට තීරණය කර. ඒය අනුව පන්දට පහරිදිීමට පිටට පි බටහිදිය කොදයු කන්ඩායි මේ මුල් පෙළ පිතිකරුවන් නෙතරම්සාර්ථක වයේ නැ ආරම්භග පිතිකරු චාල්ස් ලු නොල බාදවේ ගියා. තුන්වන් පිකර බ්‍රොක්්ට ද කිසිදු ලකුණා ලබා ගැනීමට නොහැකිව ක්‍රීඩාගාරයටීමට සිදුණ. ශයි හෝබ්ස් ලකුළු දහතුනයි. බ්්‍රන්ඩකින් හතරේ පහරපාක් සමගින් ලුණු විස්තේයක් ලබාගත්තා. රන් ලළු විසේකට දැවී ගිය. ඉනි මේ වැඩි මල න ලා ්‍යාව ජේසන් හඩ ල ුණු හතරරි පාක් ලබාගත්ත. ඒ පන්දු හැත්තන ඒ එකකදී. හතරේ පාරතුනක් සහ එක් පාරක් ඔහගේනීමට ඇතුළත් වුණා. ෂපඩ ල ුණ ති හයයි. හතරේ පර පක් ඕගේනමට ඇතුලත්තුන. පන්දුු අර හතුලිස්තුනයි පන්දු පාහකදී කොදෙවුවන් ලකුණු එකසියාසූ එකකට සියලු දෙනා දැවී ගියා. ඉස්කොට්ලන්තේ වෙනුවෙන් මැක්මුොලන් ටිස් දෙකකට කඩ්ලු තුනක් ලබාගත්තා. මා ක්‍රිස්සාහ සෝල් කඩ්ලු දෙක බැගෙන් ලබාගත්තා. ඒ අනුව ස්කොට් ලන්තයට කණ්ඩායමට හිමි වූවිලක්කේ ලකුණු එකසියාසු දෙකක් වුණා. පාලමු පන්ුවෙන් ස්කට් න්ත කණ්ඩයේ ආරංභපිතිකරු ක්‍රිස්ටෝප දැවීගියා. දෙවන කඩුල්ල වෙනුවෙන් මැතිව කකෝස්හ බ්‍රෙඩන් මැක්මුලන් ලකුණු එක සියවිසි පාහක සම්බන්ධාවයක් ගොන්නක්වා. මැක්මුලල්න් ලකුණු හැටනමේකට දැවී ගියා හුගේ නිමටය හතරේ පහරා ටක්හ එක් යේ පහරක් ඇතුළත් වනාා. තා අයිව ලිවන්ත ජයග්‍රහහිනිමක් ක්‍රීඩා කර මැතිවු කකෝොස් පන්දුව එක සිහතකදී ලකුණු හැත්ත හතරක් ලබාගත්තා. ඒ හතරේ පාර හතක් සමගින්. ඒ අනුව පන්දු ආරහතලිස් තුනයි පන්දුු තුනකදී කඩ්ලු තුනක් පමණක් දැවී ස්කොට් ලන්තය ලකුණු එකසියාසූ පහක් ලබා ගනිමින් කොදෙව්වන්ට එරෙව කඩ්ලු හතකින් තරන්ගේ ජයග්‍රහණය කරා ඒය අනුව කොදෙව් ක්‍රිට්ටිතිහාසේ. අඳුරතම දවස උදාකරමින් මෙම වසරය ඔක්තම්බර්මාසේ ඉන්දියාවේ පැවැත්වන දෙදා විසිතුන පන්ද අරපනහාලෝ කුසලානයට ක්‍රීඩාකිරීමේ වරම් මහිමි කරගත්තා. අප සමග රැදිී සිටියාට ස්තුූතියි ඔබට ඇජාය.